ජලයයි මේ ලානි ලෝයි සුදු එක දුකල්ල ගෑවට කමන්න නැද්ද? බලපු සුදු පාට පේන්න. ටීචර් ලියනක ලියා ගන්න ඕනද? යටින් ලියා ගන්නේ මේක ඇඳලා යටින් ලියා ගන්න. මෙහි පිරිසිදු ජලය ඇති. ටීචර්ලා මෙහෙම දන්නද? हाँ ठीक है मैं अंदर के नीचे लीटर बस पाटे लाने थे ओ पाट करा ठीक है रखा दान लगो अभी तो यात्री ले आना है ना जलय मड जलय सह नल जलय लिया अयो टीचर टिकाई लिया करने कुने नहीं पीड़ित से तो जाले आते हैं पीड़ित से तो जाले हैं टीचर ने नींद जाले हैं बांधे हैं रंग चाहा मार्ट जाले हैं
ඇති බඳුනට වඩා වන්නෙහි මේ මිහි අපිරි පිරිසිදු ජලයේ දක්නට අම්මේ අම්මේ එන්නකෝ අපි ඒක ලියමු ආරමේ අමාරු නැත්නම් ආයෙ බලාගමු ආයෙ කියන්න වෙනවා හැබැයි දී වැටේ පාම දැන් පැන්සලෙන් නේද වට ලියන්න කිව්වේ පිරිසිදු ජලය කොළරොඩු සහ මඩ ජලය ඇති බඳුනට වඩා එකක් දක්නට ලැබෙන්නේ කොළරොඩු සහ මඩ ජලය ඇති බඳුන නට වඩා වර්ණයේ වෙනසක් දක්නට ලැබේ වදුනට වඩා වර්ණයේහි ටීචර්නේ කොළරොඩු සහ මඩ ජලය ඇති බඳුනට වඩා බඳුනට වඩා බඳුනට වඩා වෙනසක් ඇති වෙයි කියලා ලියලා කොළරොඩු සහ මඩ ජලය ඇති බඳුනේ වර්ණයක් ඇති බවත් ටීචර් එක මට ලියා ගන්න බැරි වුණා නලලින් ජලයේ වර්ණයක් නැති බවත් ඒ අනුව පිරිසිදු ජලයේ අවර්ණ බව ඒ අනුව පිරිසිදු ජලය අවර්ණ අවර්ණ කියන්නේ වර්ණයක් නැහැ ජලය අවර්ණයි කියලා පෙන්නන පරීක්ෂණය අපිට පිරිසිදු ජලය අවර්ණ බව පෙන්නන ක්‍රියාකාරකම තමයි ඔන්න ඕපනියදි තුනකින් අරගෙන කොළරොඩු සහ මඩ ජලය ඇති බඳුනකුත් නලලින් හෝලින් නල ජලයේ හෝ ලිං ජලයේ ඇති බඳුනකුත් අරගෙන ඒකේ වතුරත් අරගෙන බලනවා අපි මොකද්ද අවර්ණ පාටක් තියෙනවද කියලා. එතකොට අවර්ණ අපිට පේනවා නල් ලිං ජලයේ පාටක් නැහැ කියලා නේද? වර්ණයක් නැති බව. හද ලීලිය ගන්න කියන්න. තේජ මෙන්සදී ලීලිය ලීලිය ඉවරයි. දිනාරජ් ලීලිය ඉවරයි. හද. දැන් ඔය පරීක්ෂණය පෙන්නන්නේ මොකද? පිරිසුදු ජලය අවර්ණ බව නේද? ඒ අනුව පිරිසුදු ජලය අවර්ණ බව පෙන්වයි. ඒ පරීක්ෂණය තමයි අපිට අවර්ණ බව ජලයේ අවර්ණ ජලයේ ගිරිසුදු ජලයේ අවර්ණයි කියලා අපිට පෙන්වන්න පුළුවන් පරීක්ෂණය. එතකොට මඩ ජලයේ පාටක් තියෙනවා. කොළරොඩු සහිත ජලයේ පාටක් තියෙනවා. හැබැයි ගිරිසුදු ජලයේ පාටක් නැහැ. වර්ණයක් නැති බව පෙන්වන්න පුළුවන් පරීක්ෂණය. හරි නේද ලියලි වැරදි හිරුකි? ඊට අපිට සුජලයේ ගඳකුත් තියෙනවා. ඔව්. මඩක් කියලා. ඔව් ඒක අපිට ගඳ සුවඳක් බලන්න පුළුවන් එකමම. හැබැයි මේ
දැන් මේ පරීක්ෂණය අපි කරේ මේ ජලයේ ආවරණ බාපින්න නේද ස්ථාන තුනකින් නියදි තුනක් අරගෙන පිරිසිදු ජලයක් අරගෙන අපි අපිරිසිදු ජලයක් ගන්නවා එහෙම තමයි බලන්නේ පාටක් තියෙනවද නැද්ද කියලා හරි ලියලි ඉවරයි නේද ඔව් ටීචර් ඔව් ටීචර් පොඩ්ඩක් ඉන්නේ නැකිද ඔව් ටීචර් හරිද හරි හරි ටීචර් ටීචර් මෙහි පිරිසිදු ජලය ඇති එක් දායකක් කිවනේ ද ඒ වගේම එද මෙහි පිරිසිදු ජලය ඇති නළලින් ජලය වර්ධනයේ රොඩ්ඩු සහ මඩ ඇති වඳුරට වඩා වර්ණයෙහි වෙනසක් ඔව් වෙනසක් පෙන්වයි අපර ඒ වෙනස මොකද්ද වර්ණයක් නැති බව නේද අර කොළරොඩු සහ මඩ ඇති ජලයේ වර්ණයට වඩා වෙනසක් පේනවා මේකේ වර්ණය. ඒ මොකද්ද? අවර්ණයි කියන්නේ. ඒක තමයි මම දෙවනි ඡේදයෙන් පැහැදිලි කරන්නේ. වෙනසක් ඇති බව පෙන්වයි කොළරොඩු සහ මඩ ජලයේ ඇති බඳුනේ වර්ණයක් ඇති බව නළලින් ජලයේ වර්ණයක් නැති බව පෙන්වයි. යනෝ පිරිසිදු ජලයේ අවර්ණ බව පෙන්වයි. හරිද දුවනි? හරි අපි යමු. හරි දැන් ඔය මඩ ජලය අපි පෙන්නුවේ මඩ ජලය සහ අවර්ණ ජලය ගැනනේ. निश्चित जलेट निश्चित हेडयाकने जलेट निश्चित हेडयाकने ඊට බඳුනේ බඳුනේ ඒ දාන බඳුනේ හැඩේ තමයි කල්ලන්නේ. හරි. ඔව්. දැන් අපිට මෙතන පේනවනේ නේ ජමන වාජනේ හැඩේ අරගෙන තියෙනවා කියලා පේනවනේ. දැන් අපි වතුර හොඳ පිරිසිදු ජලය දාලා වාජන තුනකට දාමු. මේ වාජන තුනකට දාලා තියෙනවා. එතකොට මේ වාජනේ හැඩේ ගන්න. එහෙනම් නිශ්චිත හැඩයක් නැති බව පෙන්වන පරීක්ෂණය මොකද්ද? ආ ජලය එක තැනකින් තමයි ගන්න ඕනේ. එතන නියදි තුනක් ගන්න ඕනේ නැහැ. මොකද එක තැනකින් ජලය අරගෙන එක තැනකින් ගන්න නැත්නම් අලහෝ කිං ජලය පිරිසිදු ජලය අරගෙන ඒක බඳුන් තුනකට දාමු. නේද? බඳුන් තුනකට දමා අපි බලනවා මොකද ජලයේ හැඩයක් තියනවද කියලා. ජලයේ හැඩයක් නැහැ. දමන වාජනයේ හැඩය අරගෙන තමයි තියෙන්නේ. අපිට මේකත් අඳින්න වෙනවා. ඔයගොල්ලන්ට එක එක ප්‍රමාණයෙන් අඳින්න පුළුවන්. ලියා ගන්න. එහෙනම් ජලයට නිශ්චිත හැඩයක් නොමැති බව පෙන්වන ක්‍රියාකාරකම. ඊළඟ මාතෘකාව. ජලයට නිශ්චිත හැඩයක් නොමැති බව පෙන්වන ක්‍රියාකාරකම. අත පිරිසිදු ජලයට කෙල්ලුවත් තමයි. ජලයට නිශ්චිත හැඩයක් क्रियाकार तुना वतुरा हंदी
जल निश्चित हरे उद्वा क्रियाकार निरूपणी वाणे जले दमन बाजने हडे गणा बवा बाजन तुना कुकल आंदी नीति मे वगे आंदी जालेट जालय मेन दिन जालय जालय मेन दिन जालय समय मे विद आदिन तुना हेड तुना जालेट निश्चित हेड आनो मे ती बाबा बावाई दमन बाज दमन बाजने हड़े गन्ना बावाई मेन देख पेन में जाले ऐसे टीचर माँ अरे बिल्कुल के लिए पगली आ गए तेरे पास से ना मैं रूप टी के अंदर का तेरे पास से मैं हैड तूने अंदर का तेरे बाजने तूने अंदर का तेरे पास से आती लिया ना मेन देख पेन में दमन बाजने हड़े जालेट निश्चित हेडे नोमेती बाबा मेन देखने जालेट जालेट निश्चित हेडे नोमेती बाबा जालेट निश्चित हेडे नोमेती बाबा दामने बाजने हेडे ना बाबा जालेट निश्चित हेडे नोमेती बाबा दमन बाजने हेडे गाना बाबा दमे दान बाजने हेडे ने गान अच्छा अच्छा नहीं मोल यान पुलांग इन नो ना जालेट निश्चित हेडे नोमेती बाबा दमन बाजने हेडे गाना बाबा यागर ने दूध डाली नोमेती ने टीचर जाले निश्चित है डेन नमिति बाबा पेन वन क्रिया कार का मुकील है एक एक लिया रा इधर वाला नहीं मात्र का उन्हें भी दे दी ना रा एक लिया लिया रा नहीं अभी बाजन तू मैं भी वो एक लिया भी नहीं था हाँ एंड राम दे यात्री लिया का ना जाले ऐठे निश्चित है डेन आप नमिति बाबा दामन बाजन ये हड़े गाना बाबा मेन देख पे ने जाले ट्रिस्ट है हड़े यार नमेती बाबा दामन बाजने हड़े का ना बाबा क्या नहीं जा मांगी वचन और इंडिया ने तो उड़ता है माता के ही दिन मांगी ने वचन मोड़ ने मेन देख पे ने जाले ट्रिस्ट है हड़े यार नमेती बाबा दामन बाजने हड़े का ना बाबा क्या जाले निश्चित हेडे अन्न है दमन बाजने हेडे का अन्न बाबा क्या नहीं दे इतने अंदर लाती बराए लिया लाती बराए हड़ियाने
අපි ඔතනින් අද ඉදි ඉවර කරමු පුතේ ඊළඟට තියෙනවා ක්‍රියාකාරකම් දෙකට යන්න ඒකෙදී අපි බලන්නේ ජලයේ වාෂ්ප වෙන විදිය ජලයේ වාෂ්ප මේකත් ජලයේ ලක්ෂණයක් නේද සත්කර විට වාෂ්ප වෙනවනේ ඒකත් ජලයේ ලක්ෂණය නේද ඊළඟට ඔය ජලයේ ලක්ෂණ තව තියෙනවා ආ ජලයේ ලක්ෂණ තියෙනවා ඒ කියන්නේ ජලය තියෙනවා ක්‍රම තුනකින් නේ ජලය ක්‍රම තුනකින් තියෙනවා මොකද්ද කාටද කියන්නේ ටීචර් අනුෂ් කියන්නේද හා ඝන ද්‍රව වාෂ්ප වායු වායු ඝන ද්‍රව වායු ලෙස ජලය ක්‍රම තුනක් තියෙනවා ජලය විවිධ ක්‍රම වලට මම කියන්නේ අයිස් නැත්තම් කිමෙ තුනෙන්නානේ ඔව් අන්න හරි දිනාර හොඳයි ආ හොඳයි ජලය ක්‍රම තුනක් තියෙනවා ජලය ලැබෙන ජලය අපිට මේ කෙනෙන විදිහ තුනක් තියෙනවා එකක් තමයි ඝන විදියට ලැබෙනවා ද්‍රව විදියට ලැබෙනවා වායු එතකොට මේ ජලය රත් අපි ලැබුණ සතිය කතා කරන්නේ ජලය රත් කරාම වාෂ්ප වෙනවා කියන එක ඊට පස්සේ ඒ වාෂ්ප වෙච්ච ජලය නැවත සිසිල් කරගන්නේ කොහොමද නේද ජල වාෂ්ප වලින් තියෙන ප්‍රයෝජන ඔය ටික තමයි අපි කතා කරන් තියෙන අපි ඉන්න ලැබුණ සතිය කතා කරමු ඒක අලුත් මාතෘකාවක් නිසා පුතේ එහෙනම් අපිට තව ජලයේ ලක්ෂණ ලියනකොට ජලය රත් කළ විට මොනවද වෙන්නේ මොකද වෙන්නේ වාෂ්ප වෙනවනේ වාෂ්ප ජලයේ සිසිල් කළ විට මොකද වෙන්නේ ජලයේ සිසිල් කළ විට මොකද වෙන්නේ ඝන වෙනවා ඝන වෙනවා ඝන වෙනවා ඝන ඝන බවට පත් වේ එතකොට ජලයේ පවතින අවස්ථා තුනක් තියෙනවා අපි ඒක ලියලා නවත්තමු ජලයේ පවතින අවස්ථා තුනකින් ඝන ද්‍රව වායු එකක් ලියාගමු ඒක ලියලා අපි ලබන සති ත්‍රිපිටක කරමු එන්නකට යගම් බලන්න ජලය පවතින අවස්ථා තුන ජලය පවතින අවස්ථා තුනක් ඇත මේ ජලය පවතින අවස්ථා තුනකි පළවෙනි එක මොකද්ද ඝන ඝන දෙක ද්‍රව ද්‍රව තුන වායු ලෙස ඝන ද්‍රව වායු අපි ලබන සතිය කතා කරනවා ඝන ද්‍රව වායු ලෙස හරි නේද එහෙනම් අපි ලියමු හරි දුසර නැහැ හැමෝටම එහෙනම් අපි ඊළඟ දවසේ බදාදා නැවත දුසරණයි ටීචර් බදාදා 6ට නේද බදාදා 6ට ඉංග්‍රීසි වාක්‍ය වගේ දුක් දැම්ම පාඩම් කර ගන්න වෙලාව බල අපි ඉස්සෙල්ලා ඉංග්‍රීසි වාක්‍ය ටික පටන් අරගෙන ගණිතය සිංහල එළියට කරමු සිංහල පුතේ පේපර් එක කරගෙන එනවද වෙලාව මදි වෙයි නැත්තම් නේ හාන් ටීචර් කරන්න පුළුවන් වෙලාවට වෙලාව කද්ද ටීචර් වන් ටීචර් වන් ටීචර් හැබැයි ගන්න ඕන විනාඩි 45ක් හොඳේ අපිට සාකච්ඡා කරන්න එතකොට තියෙන්නේ එක අමාත්‍ය වල නැහැ බැ සාකච්ඡා කරන්න එදා කරපු පේපර් එක සාකච්ඡා කරේ නැහැ. මොකද කරපු? ඊයේ දා පේපර් එකක් කරා. ඒක කරපු අය දෙවෙන්න කිව්වා. ටීචර් ඉරිද පේපර් එක. ආ ඒක ලබන සතියේදී සාකච්ඡා කරන්නේ. ඒක ලබන සතියේදී සාකච්ඡා කරා මට රචන ටික එවන්නේ කි. කවුද එවලා තිබුණේ දෙන්නයි. දෙවිනුයි මින්සදී විතරයි. එවලා තිබුණේ රචන නා. අනිත් අය වෙලා නැහැ. ඔයගොල්ලෝ පේපර් එක නෙමෙයි මේ සිංහල ටියුට් එක. ඒක ලියුවා. සිංහල ටියුට් එක විනාඩි 45ක් ඇතුළත කළා. වදාදට සහභාගී වෙන්න ඕන එකක් කරලා. හරි? ගණන්ක කරන්න එපා. ගණන්කට වෙලාව තියාගන්න අපි. ඊළඟට ඉංග්‍රීසි ටික පාඩම් කරගන්න. ඒ ටික අපි වදාදට කරමු. එතකොට අපිට ඉංග්‍රීසි ටිකක් කරන්න පුළුවන් වෙයි. නැත්නම් වෙලා මදි වෙනවා. හරි? ආකටත් වෙලාව දුන්නා. ඒකද සිංහල ටියුට් එක gederදි කරන්න. මොකද කරපු පාඩම් වලින් තමයි දීලා තියෙන පේපර් එකක් වගේ මතක් කරගන්න. ඊළඟට මේ එක සාකච්ඡා කරන ගණන් ටික මේ පන්තියේදී හදමු නේ හරි නේද හරි ටීචර් බුදු සරණයි ටීචර්